ආයුබෝවන්යාලුවනේ හැමෝටම ඔන්න ඉතින් හුඟ දවසකට පස්සේ බාවස් වීල්ස් ඔයගොල්ලොත් එක්ක එකතු වෙනවා ලෝකේ මෝටර් රථ ශාස්ත්‍රයේ තවත් කීර්තිමත් මෝටර් රථ සමාගමක් සම්බන්ධ තොරතුරු ඔයාලත් එක්ක බෙදා ගන්න. ඉතින් අද බාවස් වීල්ස් ඔයාලට ගෙන එන මෝටර් රථ සමාගම තමයි බෙන්ට්ලි මෝටර් රථ සමාගම. ඉතින් තවත් වැඩි වෙලා ගන්න නැතුව ඔයාලව ගෙනියන්න ඉක්මනින් අද වීඩියෝ එකට. ඉතින් යාළුවනේ මගේ හැම වීඩියෝ එකක්ම ආරම්භ කරනවා වගේ මුලින්ම මම බෙන්ට්ලි මෝටර් රථ සමාගමේ ඉතිහාසය ගැන ඔයගොල්ලන්ට කියලින්නම්. ඉතින් යාළුවනේ මුලින්ම බෙන්ට්ලි කියලා මෝටර් රථ සමාගමක් ආරම්භ වන්නේ වර්ෂ 1919 දී එංගලන්තයේ මූලික කරගෙන. එහිදී එංගලන්තයේ ක්‍රිකල් වුඩ් හිත් තමයි මුලින්ම බෙන්ට්ලි මෝටර්ස් ලිමිටඩ් කියන මෝටර් රථ ආයතනය ආරම්භ වන්නේ. මෙහිදී මේ මෝටර් රථ සමාගම ආරම්භ කිරීමට පුරෝගාමී විදියට කටයුතු කරන්නේ HM Bentley හා WO Bentley යන දෙදෙනා විසින්. මුලින්ම මේ Bentley සමාගම ප්‍රසිද්ධ වුණේ ස්පෝර්ට්ස් මාදිලි වලට. ඉතින් එදා සිට මේ දක්වාම තම නිෂ්පාදන මාදිලි වැඩි දියුණු කරමින් දීර්ඝ ගමනක් ආ මෙම මෝටර් රථ සමාගම වර්ෂ 1931 දී රෝල්ස් රොයිස් කියන සුපිරි මෝටර් රථ සමාගම යටතට පවර ගන්නවා. නමුත් වර්ෂ 1980 දී වික්කර්ස් නම් සමාගමක් යටතට පවරා ගන්නා මේ බෙන්ට්ලි මෝටර් කම්පැනි එක නැවත වරක් වර්ෂ 1998 දී වොක්ස්වැගන් මෝටර් රථ සමාගම වෙත පවර ගන්නවා. ඉතින් අද වෙන විට මිල අධිකම අති සුපෝපභෝගී මෝටර් රථ මාදිලි කිහිපයක් මේ බෙන්ට්ලි මෝටර් රථ සමාගම විසින් එළි දක්වලා තිබෙනවා. ඉතින් මේ වීඩියෝ එකේ ඉදිරියට මේ බෙන්ට්ලි මෝටර් රථ සමාගම විසින් එළි දක්වලා තියෙන මෝටර් රථ පිළිබඳව කතා කරන්න බලාපොරොත්තු වෙනවා. දැන් මම ඔයාලට කියන්න හදන්නේ මේ බෙන්ට්ලි මෝටර් රථ ගැන වැඩිදුර තොරතුරු. ඉතින් මේ මෝටර් රථ ගැන තව වැඩිදුරටත් හොයන්න කැමති නම් පහල ඩිස්ක්‍රිප්ෂන් එකේ බෙන්ට්ලි මෝටර් කම්පැනි එකේ තියෙන වෙබ්සයිට් එකේ ලින්ක් එක තියෙනවා. ඒ ලින්ක් එකෙන් ගිහිල්ලා මේ මෝටර් රථ ගැන වැඩිදුර තොරතුරු ඕගොල්ලන්ට දැනගන්න පුළුවන්. හොඳයි යාළුවනේ, මේ බෙන්ට්ලි මෝටර් රථ සමාගම විසින් ඉදිරිපත් කරන ලබන මෝටර් රථ ප්‍රධාන වශයෙන්ම මාදිලි කිහිපයකින් සමන්විත වෙනවා. ඒ අතර බෙන්ටයිගා, මුල්සෑන්, කොන්ටිනෙන්ටල්, ෆ්ලයින් ස්පර් කියන මාදිලි ප්‍රධාන වශයෙන්ම වැදගත් වෙනවා. දැන් මම කියන්න හදන්නේ මේ එක් එක් මාදිලිය ගැන වැඩිදුර තොරතුරු. මුලින්ම මම බෙන්ට්ලි බෙන්ටයිගා කියන මොඩල් එක ගැන කියලින්නම්. මම මෙතනදී කතා කරන්නේ බෙන්ට්ලි බෙන්ටයිගා V8 කියන මොඩල් එක ගැන. ඉතින් මේක SUV කියන කැටගරි එකට අයත් වෙන මොඩල් එකක්. මේක එක්ස්ටීරිය එක ගැන කිව්වොත් හොඳ ෆිනිෂ් එකක් මේකේ දකින්න පුළුවන්. ඒ වගේම බෙන්ට්ලි වලටම අනන්‍ය වෙච්ච හෙඩ්ලයිට් ඩිසයින් එකක්, සෙන්සර්ස්, ඒ වගේම පැනොරමික් සන්රූෆ් එකක් මේකට ලබා දීලා තියෙනවා. තව දෙයක් තමයි මේකේ ඉන්ටීරිය එක. ඉන්ටීරිය එකට හොඳ ෆිනිෂ් එකක් වෙන විදියට තමයි මේක නිර්මාණය කරලා තියෙන්නේ. මේ බෙන්ට්ලි බෙන්ටයිගා මෝටර් රථය 4.0 ලීටර් ට්වින් ටර්බෝචාර්ජ් V8 එන්ජින් එකකින් සමන්විත වෙනවා.
එය නිව්ටන් මීටර් 770ක ටෝක් එකක් නිපදවනවා. මේක පෙට්‍රල් එන්ජින් එකක්. ඒ වගේම මේකට කිලෝවොට් 404ක උපරිම බලයක් නිෂ්පාදනය කරන්න පුළුවන්. මේකේ උපරිම වේගය පැයට කිලෝමීටර් 290ක් වෙනවා. තවත් දෙයක් තමයි පැයට කිලෝමීටර් 0.1 ඉඳන් පැයට කිලෝමීටර් 100ක් දක්වා ගමන් කරන්න ගත වෙන්නේ තප්පර 4.5 කාලයක් පමණයි. මේට ලීටර් 484ක බූට් වොලියුම් එකක් පවතිනවා. ඒ වගේම ෆියුල් ටැංක් කැපැසිටි එක ලීටර් 85ක් වෙනවා. දෙවන බෙන්ට්ලි මොඩල් එක විදිහට මම තෝරගන්නේ බෙන්ට්ලි කොන්ටිනෙන්ටල් කියන මොඩල් එක. ඒකේ කොන්ටිනෙන්ටල් GT කියන මොඩල් එක ගැන තමයි මම දැන් විස්තර කරන්න හදන්නේ. මුලින්ම මේකේ එක්ස්ටීරියර් එක ගැන මම විස්තර කරන්නම්. මේක 21 inches wheels ඒ වගේම 5 tri spork alloy wheels සමගින් දකින්න පුළුවන්. හෙඩ්ලයිට්ස් ගත්තොත් එය full LED matrix headlamps දෙකකින් සමන්විත වෙනවා. ඒ වගේම මෙයට high beam පහසුකම ලබා දීලා තියෙනවා. ඒ වගේම මෙයට panoramic sunroof එකක්, exhaust pipes, ඒ වගේම full LED tail lamps ලබා දීලා තියෙනවා. ඒ වගේම මේ ඉන්ටීරියර් එකත් හොඳ finish එකක් වෙන විදිහට තමයි නිර්මාණය කරලා තියෙන්නේ. Bentley Continental GT කියන මොඩල් එක 6.0 liter twin turbo charge W12 එන්ජිමකින් තමයි සමන්විත වෙලා තියෙන්නේ. මෙයට නිව්ටන් මීටර් 900ක ටෝක් එකක් නිෂ්පාදනය කරන්න පුළුවන්. ඒ වගේම මේක පෙට්‍රල් එන්ජිමක්. තවද මෙයට කිලෝවොට් 467ක උපරිම බලයක් නිෂ්පාදනය කරන්න පුළුවන්. මේකේ උපරිම වේගය ගත්තොත් පැයට කිලෝමීටර් 333ක් වෙනවා. ඒ වගේම තමයි මේකට පැයට කිලෝමීටර් 0.1 සිට පැයට කිලෝමීටර් 100ක් දක්වා ගමන් කිරීමට ගතවන්නේ තප්පර 3.7ක කාලයක් පමණයි. මේට ලීටර් 358ක බූට් වොලියුම් එකක් පවතිනවා. ඒ වගේම ෆියුල් ටැංක් කැපැසිටි එක ලීටර් 90ක් වෙනවා. මීළඟට මම ගෙන එන මොඩල් එක තමයි Bentley Flying Spur කියන මොඩල් එක. මේ මොඩල් එකේ Flying Spur V8 කියන මොඩල් එක ගැන තමයි මම දැන් කියන්න හදන්නේ. මෙහි පෙර කියපු Continental කියන මොඩල් එකටම සමාන ලෙස එක්ස්ටීරියර් එක ඩිසයින් කළ දකින්න පුළුවන්. නමුත් එතනම සමානත්වයක් නම් දකින්න බෑ. මෙයට 4.0 liter twin turbo charge V8 එන්ජින් එකක් තියෙනවා. එයට නිව්ටන් මීටර් 770ක ටෝක් එකක් නිෂ්පාදනය කරන්න පුළුවන්. ඒ වගේම මෙයට කිලෝවොට් 404ක උපරිම බලයක් නිෂ්පාදනය කරන්න පුළුවන්. ඒ වගේම මේක පෙට්‍රල් එන්ජින් එකක්. මෙහි උපරිම වේගය ගත්තොත් පැයට කිලෝමීටර් 318ක් ලෙස දක්වන්න පුළුවන්. මෙයට පැයට කිලෝමීටර් 0.1 ඉඳන් පැයට කිලෝමීටර් 100ක් දක්වා ගමන් කිරීමට ගතවන්නේ තප්පර 4.1ක කාලයක් පමණයි. මේ ලීටර් 420ක බූට් වොලියුම් එකක් පවතිනවා. ඒ වගේම ෆියුල් ටැංක් කැපැසිටි එක ලීටර් 90ක් විදියට දක්වන්න පුළුවන්. දැන් මම කතා කරන්න හදන්නේ මම මේ වීඩියෝ එක තුළ කතා කරන අවසානම Bentley මොඩල් එක ගැන. මේ Bentley මොඩල් එක වසර කිහිපයකට පෙර ලංකාවෙත් කතාබහට ලක් වෙච්ච මොඩල් එකක්. ඒ කතාබහට ලක් වෙච්ච හේතුව තමයි සුපිරි ව්‍යාපාරික ධම්මික පෙරේරා විසින් අධි සුපෝපභෝගී මිල අධික මෝටර රථයක් මීට වසර කිහිපයකට පෙර මෙරටට ගෙන්වීම. ඉතින් ඒ ඔහු ගෙන්නපු මෝටර රථය තමයි Bentley Mulsanne කියලා හඳුන්වන්නේ. ඉතින් මම මෙතනදී කතා කරන්නේ Mulsanne වල extended wheel base කියන මොඩල් එක.
මේ පෙර කියපු මොඩල්ස් වල විදියටම ඒ කියන්නේ continental flying spur කියන මොඩල් වල විදියටම තමයි exterior එක design කරලා තියෙන්නේ. ඒ මොඩල්ස් වලට සමානකමක් තියෙන design එකක් මේ මුල් සෑන් වල design exterior design එක විදියට ගන්න පුළුවන්. මේට 6.7 liter twin turbocharged V8 engine එකක් පවතිනවා. ඒට නිව්ටන් මීටර් 1020ක ටෝක් එකක් නිෂ්පාදනය කරන්න පුළුවන්. මේට කිලෝවොට් 377ක උපරිම බලයක් පවතිනවා. ඒ වගේම මේකත් පෙට්‍රල් එන්ජින් එකක්. මේකේ උපරිම වේගය පැයට කිලෝමීටර් 296ක් වෙනවා. ඒ වගේම පැයට කිලෝමීටර් 0.2 ඉඳන් පැයට කිලෝමීටර් 100ක් දක්වා ගමන් කිරීමට ගතවන්නේ තප්පර 5.5ක කාලයක්. මේකේ බූට් වොලියුම් එක ලීටර් 410ක් වෙන අතර ෆියුල් ටැංක් වොලියුම් එක ලීටර් 96ක් වෙනවා. ඉතින් මම මේ කතා කරේ බෙන්ට්ලි මෝටර අත ගැන බොහොම කෙටියෙන්. මම කතා කරපු එක් එක් මොඩල් එක ගැන වැඩිදුර තොරතුරු පහළ ඩිස්ක්‍රිප්ෂන් එකේ ලින්ක්ස් වලින් ගින් ඔයගලන්ට බලන්න පුළුවන්. ඒ වගේම කියන්න ඕනේ එංගලන්තයේ දෙවන එලිසබෙත් රජින විසින් Tamanගේ ගමන් කටයුතු සඳහා යොදා ගන්න මෝටර අතේ තමයි අදි සුබබෝගී බෙන්ට්ලි ස්ටේට් ලිමොසින් කියන මෝටර අතේ. ඉතින් යාළුවනේ මම හිතනවා මේ වීඩියෝ එකෙන් ඔයගොල්ලෝ බෙන්ට්ලි මෝටර් අත සමාගම ගැන තොරතුරු දැනගන්න ඇති කියලා. ඉතින් වීඩියෝ එක හොඳ නම් තව කෙනෙකුට බලන්න ෂෙයා කරන්න. තවත් මේ වගේම මෝටර් අත සම්බන්ධ වීඩියෝ එකකින් ඔබ හමු වෙනතෙක් ඔබට සුබ දවසක්.